ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. සාදරණී අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු වෙනසක් අවුරුදු 30ක වගේ කාලයක් මේ රටට අපිට මහවැලියක් ගම්මුදාවක් ඇඟලුම් කර්මාන්තයක් ජනසවියක් දෙන්න අවස්ථාව ලැබුණ නැහැ. අපි යම් කිසි ආකාරයකින් මේ රටේ ජනතාව 90 ඉන්දියාව දිනු වෙනකොට මන්මෝහන් සිං මැතිතුමා ඒ වගේම නරසිංහ රාව මැතිතුමා 91 ඇවිල්ලා ඉන්දියාවට නව ජීවයක් දීලා අවුරුදු 34ක් වගේ කාලයක් තුළ ඉන්දියාව ආසියාවේ පමණක් නෙමේ මේ ලෝකයේ තියෙන බලවත්ම රටක් බවට පත් කරන්න මේ නායකින්ට හැකියාව ලැබුණා. අපි අවාසනාවන්ත වුණා අපේ කරුමෙට 48 ඉඳලා අපේ නායකයෝ DS ලා ඩඩ්ලිලා ජෝන්ලා JR ලා ප්‍රේමදාසලා ගාමේලා ලලිත්ලා හුරුල්ලලා විජේපාල මෙන්ඩිස්ලා ගාමිණි අතුකෝරලා අපිට මල් දාලා වඳින්න පුළුවන් නායකයෝ මේ රටේ තමන්ගේ පෞල ශක්තිමත් කරන්න නෙමෙයි තමන්ගේ ධනය පරිත්‍යාග කරලා මේ රටේ ජනතාව දියුණු කරන්න ඒ යෝජනාකම ගෙනල්ලා පොළොන්නරුව අනුරාධපුර ප්‍රදේශවල ගොවි ජනපද අස්වද්දලා ඊට පස්සේ මේ රටේ විශාල විපර්යාසයක් අවුරුදු 30ක් වගේ පොඩි කාලයක් තුළ නායකින්න කරන්න හැකියාව ලැබුණා. ඒ නායකයෝ පතාක යෝධයෝ මේ රට සංවර්ධනය කරේ අවුරුදු 30ක් වගේ පොඩි කාලයක් තුළ. 94ට පස්සේ මේ රටේ අපිට බැරි වුණා අපේ රටේ ජනතාව අවාසනාවන්ත වුණා අපේ කර්මෙට. අපේ ප්‍රේමදාස මහත්තයා ගාමිණී දිසානායක ලලිත් ඇතුළ මුන්දරි රංජන් විජේරත්න ඔසී අබේ ගුණසේකර ප්‍රේමචන්ද වීරසිංහ මල්ලි මහරච්චි ගාමිණී විජේසේකර පතාක යෝධයෝ මරලා මේ රටේ සංවර්ධනය අඩාල කරා. ඉන් පස්සේ සහෝදරනි අපිට සංවර්ධන ව්‍යාපෘතියක් මේ රටේ දකින්න බැරි වුණා. 90 ඉඳලා ඉන්දියාව දියුණු වුණා. 94 ඉඳලා අපි ලංකාව එකතන නැවතුණා. අන්න ඒ නැවතීමේ ලකුණ තියන්නේ නායකයෝ මරලා අපේ අවාසනාවට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ පක්ෂයේ බාර වෙලා එක මැතිවරණයක් නෙමෙයි මැතිවරණ දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි පහක් නෙමෙයි මැතිවරණ හයක් අපි පරාජය වෙනකන් අපේ පක්ෂයත් මුළුමනින්ම බිමට වැටිලා අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති නැවතිලා නැවත අපිට බැරි වුණා ගාමිණී කෙනෙක් ලලිත් කෙනෙක් ප්‍රේමදාස කෙනෙක් JR කෙනෙක් මේ රටේ බිහි කරන්න. මෙතන ඉන්නවා බලවත් අපේ ඇමතිවරු අවුරුදු 30ක් විපක්ෂේ දක්ෂෝ ඉන්නේ මේ පෙළ ගත්තොත් ඉස්සරහ ඉඳලා ගත්තොත් ව්‍යාපාරයක වෘත්තියක වැඩ පෙන්නලා ගමේ වැදගත් පුද්ගලයෙක් වෙලා අපේ හාමුදුරනේ කාලකන්‍ය වෙලා නෙමෙයි ඒ වැදගත් ගමේ ප්‍රාදේශ සභාවට ඇවිල්ලා පළාත් සභාවට ඇවිල්ලා ඒ තමන්ගේ වෘත්තියෙන් ව්‍යාපාරයෙන් ඒ දක්ෂපු අපේ දස්කම් අපේ නායකයෝ වගේ රටට පෙන්නලා අවුරුදු ගානක් විපක්ෂේ හිටියා. ඕනතරම් ශක්තිය තිබ්බා සංවර්ධන ව්‍යාපෘති මේ රට රඳුල්ලා දෙන්න. මහවැලියෙන් පස්සේ ඇඟලුම් කර්මාන්තයෙන් පස්සේ අපිට පටන් ගන්න තිබ්බේ විදුලි භාණ්ඩ නිෂ්පාදනය කරන්න. එමනම් ඉන්දියාව නෙමේ කාර් එක ගහන්නේ හොන්ඩ කාර් එක මයික්‍රෝ කාර් එනම් ගහන්නේ ලංකාවේ සහෝදරනි. අපේ රට අවාසනාවන්ත වුණා. එමනම් මේ නැවතීමේ අපේ ඒ අවස්ථාව අපි නැති කරලා නැවත නැගිටින අවස්ථාව අපිට විශේෂයෙන්ම ස්තුතිවන්න ඕනේ මේ ජනතාවට. මං දිගින් දිගටම කිව්වා රන්ලික්ෂි මහත්තයා අපිට හුණ්ඩුවක් දුන්නා 150,000කට අධික ප්‍රමාණයක් අපි ගේනවා කිව්වහම මේ කොනේ ඉඳලා කිලෝමීටර 4කට එහා සෙනකට එන්න බැරුව ඉන්න මේ ස්ථානෙට. අපි ඉල්ලුවා අභියෝගේ බාර ගන්න අපිට දෙන්න කොළඹ තියෙන ලොකුම ස්ථානය කියලා. හැබැයි රන්ලි වික්‍රමසිංහ මහත්තයා සහාය ඇමතිවරු නිලධාරීන් අපි ඉල්ලපු ස්ථානේ JP එකට දීලා ජේපික රෙද්දස්සදාගෙන රලික්ස් මහත්තයා තමන්ගේ පක්ෂයට පාක්ෂිකයන් පාවා දීලා අද එතුමා පරාද දේශපාලනයක් ඉදිරියට අරන් යනවා. එහෙමනම් සහෝදරනි මේ කාලකන්‍ය යුගයේ නැවතීමේ ලකුණ තියන්න අපිට අවස්ථාව ලැබිලා දක්ෂ නායකයෙක් ඉන්න වයස 55යි ප්‍රේමදාස මහත්තයා වගේ ගාමිණී වගේ ලලිත් වගේ ඒ දක්ෂ කණ්ඩායම ගාමිණී අතුකෝරලා වගේ
මගේ ඉස්සරහින්වා මේ නායකයෝ එක එක ගත්තොත් නම් කිව්වොත් අපිට දක්ෂයෝ පිරිසක් ඉන්නවාද සදිත් මහත්තයත් එක්ක මේ ආණ්ඩුව බාර අරගෙන අනුවේ මන්මෝහන්ලා සිංහලා නරසිංහ රාහුල ඒ වගේම අපිට වාජ්පායිලා ඊට පස්සේ මෝදි වගේ නායකයෝ මෝදිගේ වයසත් වයස 50 ගන්න එතුමා බලයට ආවේ හොරකම් කරන්නේ නැති මිනි මරන්නේ නැති දුප්පත් ජනතාවට ආදරය කරන සියලුම අංශ සම්බන්ධයෙන් දැනුමත් තියෙන සුබ සාධනය පමණක් නෙවෙයි රටේ සංවර්ධනය සම්බන්ධයෙන් හොඳ දැනුමත් තියෙන නායකයෙක් අපිත් එක්ක ඉන්නවා සහෝදරනි හොරකම් කරලා නැහැ මංකොල කාලා නැහැ මිනි මරලා නැහැ මට මතකයි මම ජවය වැඩසටහන කරගෙන යද්දී ගාල්ල ප්‍රදේශයේ එතුමා සම්බන්ධ වෙනකොට හයිවේ කියනකොට එතුමා එක පාසලකට ලක්ෂ 10 ගානේ ලක්ෂ 160ක් හොයලා ඉවරයි හය එකමාරක් ඇතුළත ඒතුමගේ සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ විපක්ෂ නායක වශයෙන් ඉඳලා අද බලන්න සෙනඟ අපි ඇති කරන්නේ නැවත මුළු රට වටේම අපිට තියෙන සුලම් බාලාගාර ඉදි කරන්න පුළුවන් ගිගාවට් 65ක් නිෂ්පාදනය කරන්න පුළුවන් වාසනාවන්ත රටක් අපිට රට අවශ්‍ය කරන්නේ ගිගාවට් 3මාරයි එනම් 15 ගුණයක් අපිට පුළුවන් අපනයනය කරන්න ඉන්දියාවට සවුදි අරාබියාවට ඒ හැකියාව අපිට තියෙන මොකද අපිට හොරකම් කරන්න අපිට මංකොල්ල කන්න අපේ පවුල් හදන්න අපිට අවස්ථාවක් නැහැ අපිට අවශ්‍ය කරන්නේ ජනතාවගේ ආදරය ප්‍රශංසාව ගෞරවය සහ කීර්ති නාමය අපේ නායකරු බලාපොරොත්තු ඔබතුමන්ලගෙන් ඒ ගෞරවය අපේ නායකරු ජේ.ආර්. ලා ඩඩ්ලිලා තමන්ගේ දේපල රට පරිත්‍යාග කරලා මේ රට සංවර්ධනය කරේ ඔබතුමන්ලගෙන් ඒ ගෞරවය ලබා ගන්න එහෙමනම් සහෝදරනි මේ ජනාධිපතිවරණය පමණක් නෙමෙයි මේ පාර අපි ගන්නෙ අගමැතිකම කතානායක ආණ්ඩුකාරයා මහා ඇමති ආණ්ඩුවේ බලවත් අමාත්‍ය ධුර නගරාධිපති සභාපති මැතිවරණ හතරක් අපි එකතිකට ජයග්‍රහණය කරනවා නැවත අපි ආඩම්බර දෙනවා අපේ මුතුන් මිත්තන්ට ඩීඑස්එස් ජාතිලත් නැවත නැගිටලා බලන්න ඕම් බී කරපු පක්ෂය සමගි ජන බලවේගය අපි එකතු වෙලා මේ මැතිවරණ ජයග්‍රහණය කරලා ඔබතුමා බලාපොරොත්තු ඔබතුමාලා බලාපොරොත්තු සංවර්ධනය මේ රටට ලබා දෙනවා විශාල සංවර්ධන ව්‍යාපෘති අපිට ගේන්න පුළුවන් කොමිස් ඕන්නේ පගා ගන්න අපිට ඕන්නේ අපිට ආශ කරන ඔබතුමාලගේ ආදරය පමණයි එහෙමනම් සහෝදරනි මම ස්තුතිවන්ත වෙනවා 150,000කට අධික ප්‍රමාණයක් අපිට ලබා දුන්නු ස්ථානයේ පොඩි උනත් අපි ආණ්ඩුවට කෝට්ටුවට UMP එකට JP එකට අපි පෙන්නවා අපේ බලය මේ මැතිවරණයේ ජනාධිපතිවරණයේ අපි අනිවාර්යයෙන්ම වැඩි තන්ද 105කට වැඩි ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කරනවා එමනම් සියලු දෙනාම සමගි ජන බලවේගයට ඔබතුමන්ලා ලබා දෙන සහයෝගය අපි පාවිච්චි කරලා මේ බලය අරගෙන අපි නැවත UMP එකත් අපි අතර ගන්නවා කියන පණිවිඩය අද රටේ ජනතාවට අපි ලබා දෙනවා ඒ හින්දා මේ සියලු දෙනා එකතු කරගෙන හොරකම් කරන්නේ නැති දක්ෂ කණ්ඩායමක් අපි එකතු කරලා මේ රට අපි ඉන්දියාවට අපි වෛර කරන්නේ ඉන්දියාවට අපි ඉරිසියා කරන්නේ හැබැයි අවුරුදු 5ක් යනකොට ඉන්දියාව පහු කරලා අවුරුදු 10ක් යනකොට අපි සංවර්ධන රටක් බවට මේක පත් කරනවා කියන පොරොන්දු වලින් සියලු දෙනාටම අපි ජය වේවා කිමි මගේ වතු සුබ අවසන් කරනවා බොහොම ස්තුතියි